තම අසපුදායකයන් ඉදිරිපිට පින්වන්ත රාජගිරියේ අරිය ඥාන හිමියන්ගේ ශීලය සමාධිය විවේචනය කරමින් අසපුදායකයන්ගේ සිත්වල සංඝහා කෙරෙහි සැකය මතු කරමින් බුද්ධ භාෂිතයටත් එහා ගිය දේශනාවක් සිදු කළ මහමෙවුනාව අසපු සංචිතේ නිර්මාතෘවර කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ට පින්වන්ත අතිපූජනීය රාජගිරියේ අරිය ඥාන හිමියන් ඊට ධර්මානුකූලව ප්‍රතිචාර දැක් වූ දේශනාව. තුන්වැනි මගෝසේ කියන ඒත් හොර රහතෙක්. එයාගෙන තමයි දැන් මේ කියන්නේ. කරන්න දෙයක් නැහැ. දැන් අත කියන්න වෙනවා අපිට. දැන් මේ හාඳුරෝ කියන දේවල් බැලුවාම තේරෙනවා මේ ධර්මයේ කෙරේ කියෝල පොඩ්ඩක් දැනුමක් තිබුණට ශ්‍රද්ධාවක් නැහැ. එතකොට මෙයා හැමතිස්සෙම ඉස්මතු කරන්න හදනවා තම රහතෙක් කියලා. රහතෙකුගේ ලකුණක්වත් නැහැ. මිනිසුන්ට රහතෙක් කිව්වා පස්සෙන් යනවා. තවත් පාදින මිනිස්සු පස්සහරවල පින්තූරයක් එක්ක දැන්වීමක් ගාලා තිබ්බොත්. එතකොට ඒ වගේ මැට්ටන්ට ලේසියෙන් මේක කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ළඟ මාත්‍යෝ මේ උතුම් ධර්මය තුළ කොතනකවත් අර්ථ විතර්කයට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක සබඳතාවය. දැන් මගේ භික්ෂු ජීවිතයේ කවුරුන්නෝ මං දේශනා කරපු ධර්මයක් වැරදි කියලා හරි තර්ක කරන්න එනවනම් මං වහවහ පලා යනවා මාත්‍යෝ. ඒක මම ප්‍රසිද්ධියෙන් කියනවා. තේරෙනවද? වහවහ මං පලා යනවා. මට නම් තර්ක කරන්න දෙයක් නැහැ. මොකද මම ධර්මානුකූලව ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් සතර සරිපත්තාන සූත්‍රයේ කල්යාණ මිත්‍රයා කරගෙන ආවාවු ගමනක් තුලයි. ඒ ගමනේදී මගේ දෙයක් නෙමෙයි මම දේශනා කරන්නේ. මට අයිති දෙයක් නෙමෙයි මේ ලෝක ස්වභාවය මම දේශනා කරන්නේ. එච්චරයි. ලෝක ස්වභාවය දුක තියෙන තාක්කල් තෘෂ්ණාව කියන ලෝක ස්වභාවය. තේරෙනවද? ඒතකොට තෘෂ්ණාව නැති කරපු තැන දුක නැති වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය තෘෂ්ණාව නැති කිරීම මාර්ගය ආරෂ්ඨාංගික මේක ලෝක ස්වභාවය. තේරෙනවද? එනිසා මේ ලෝක ස්වභාවය තමයි භික්ෂුවක් හැටියට මම දේශනා කරන්නේ. තේරෙනවද? ඒකද මේ ලෝක ස්වභාවයේ දේශනා කරද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිදී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුනේ සකස් වෙන සම්මා සමාධිය නිරේතුරුවම අපිට සතර සරිපත්තාන ධර්මයෙන් කෙරේ අපේ හිත යොමු කරන ලෝක ස්වභාවය. ඒ සම්මා සමාධිය සකස් වුණොත් තමයි අපිට සතර සරිපත්තාන ධර්මයට අපේ හිත යොමු වෙන්නේ. සම්මා සමාධිය සකස් වුණේ නැත්නම් සතර සරිපත්තාන දිහේ යොමු වෙන්නේ ලෝක ස්වභාවය. තේරෙනවද? ඒතර මේ ලෝක ස්වභාවයන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මාභෝධය තුලින් ස්වභාව ධර්මීය ජීවිතේ පත් කර ගැනීම තුලින් අපට දේශනා කළේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මාත්‍යෝ මගේ මුවෙන් වචනයක් පිට වෙනවා නම් ඒ වචනයේ ස්වභාව ධර්මීය ජීවිතේ දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියනවා වූ ධර්මයක්මයි. එනිසා මට ඒ පිටිබඳ සැකයක් නැහැ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසායි සමහර ගිහි පින්වතුන්ලා සමහර පැවිදි පින්වතුන්ලා අප්‍රමාණව මා විවේචනය කරා. තේ සමහර පින්වතුන්ලා ඉන්න මම අර ලියු පොත් 4-5 එක තැන ගෙනල්ලා විවේචනය කරනවා. ඒක පුතේ මම දකින්නේ මගේ අතීත අකුසල් සංස්කාරයක ඵලය වගේ. ඒකත් මම ධර්මයක් හැටියට දකින්නේ සංස්කාරපච්චයා විඤ්ඤාණ. තේ කෙනෙක් මාව විවේචනය කරද්දී ඒ විවේචනය කිරීම දකීම තුලින් මම එතනින් ධර්මයකුයි මතු කරගන්නවා. මොකද්ද ධර්මයේ සංස්කාර පත්‍ය විඥාන? අතීතේ මං ඒ ස්වාමින් වහන්සේ මං ඒ මහත්යාව අතීතේ විවේචනය කළා තියෙනවා. ඊට අදාළ සංස්කාර වි මම මේ මොහොතේ තර්කයක් නැහැ, දෘෂ්ටියක් නැහැ, ගැටෙන්න ඕනේ නැහැ. තේරෙනවද? ඒක මට ගැටෙන්නුනේ නැහැ. මම නැවතිලා ඉන්නවා. තේරෙනවද? මම නැවතිලා ඉන්නේ ඇයි? මම ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙච්ච නිසා. තේරෙනවද? මම නැවතිලා ඉන්නවා. නමුත් ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙලා මම නැවතිලා ඉද්දී ස්වභාව ධර්මයේ තේරුම් නොගත් ජීවිතයේ ස්වභාව ධර්මයට නොදැම්මේ පින්වතුන්ලා නැවතිලා ඉන්න මම නිසා තව අධර්මයට අදාළ ධර්මයේ ප්‍රශ් කරනවා. මම නැවතිලා. තේරුණා? මම නැවතිලා ඉන්නේ ඇයි? මම ස්වභාව ධර්මයට ජීවිතේ දාලා තියෙනවා. මොකද ස්වභාව ධර්මයේ ඒ පින්වතුල්ලා මාව විවේචනය කරන්නේ මං ඒ පින්වතුල්ලා විවේචනය කළා දින නිසා. එච්චරයි. ඔක ධර්මයේ තේන්න. ඉතින් ඕක මන් දන්න නිසා මන් නැවතිලා ඉන්නවා.
නමුත් මන් නැවතිලා ඉන්නේ මන් දකිනවා නැවතිලා ඉන්න මම නිසා කල්ප ගානක් භවයේ දික් කර ගන්නා වූ අහිංසක පින්තුල්ලා මන් දකිනවා. එහෙනම් නැවතිලා ඉන්න මන් නිසා කල්ප ගානක් තම භවය දුකට අදාළ ධර්මතාවයන් තුලින් දික් කර ගන්නා පින්තුල්ලා මන් දන්නේ. එයි මොකද උන්වහන්සේලා තවමත් ධර්මයේ තර්ක විතර්ක දෘෂ්ටි මතවාද තුලින් දකින්න තමයි කරන්නේ. තේන්න එච්චරයි. අපිට වැඩන්නේ කවුරු හෝ බුදුදහම කෙනෙක් හෙට දවසේ විවේචනය කරනවා නම් මං ඒක දකින්න පුතේ ඒක සංස්කාරපත්‍ය විඥාන. තේන්න. එයාගේ අතීත මිත්‍යා දෘෂ්ටික පුරුද්දක් ඒක. තේන්න. ඒක ඕකට අපි ගැටෙන්නේ යන්න අවශ්‍යතාවය නැහැ. තේන්න. ඒක ධර්මයක දාලා අපි දක්ෂ වෙන්න ඕනේ යාතුමින් අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. තේන්න. මොකද යන්න 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 සද්ධාව දුර්වල වෙන සමාජයක් තියෙනවා. තේන්න. ඒ සද්ධාව දුර්වල වෙන සමාජය තුල මහත්වෝ මෙවැනි දෘෂ්ටි මතවාද ගැටුම් මහා අප්‍රමාණ ඉදිරි අනාගතයේ පිරිනම් විකෘති වෙච්ච සමාජයක් ඉස්සරහට එන්නේ. ඒ නිසා නිරතුරුවම මේ සමාජයේ මහත්ය අපි ආශිර්වාදයක් කරගන්න ඕන කමටහන් කරගන්න. මේක නිවැරදි කරන්න යන්න එපා. දශමයක්වත් නිවැරදි කරන්න යන්න එපා. තේන්න. මම මේ බණ කියන්නේ පුතේ මේක නිවැරදි කරන්න නෙමෙයි. තේන්න. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්න. එච්චරයි. දක්ෂයාට ගැලවිලා යන්න. ලෝකෙ නිවැරදි කරන්න ඔබ යන්න එපා. තේන්න. මේ සද්ධාව සකස් කරගත්ත කෙනෙක් පුතේ කවදාකවත් මේ ලෝකෙ නිවැරදි කරන්න යන්නේ නැහැ. තේන්න. ඔවුන් ඒ අය දන්නවා බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වූ ලෝකෙ මට නිවැරදි කරන්න බැහැ කියලා. ඒක සද්ධාව යාත්‍යා. තේන්න. ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන් අහන බණපදයක් තුලින් තමන් කියවන බණපදයක් තුලින් නිරේතුරු ඒ බණපදේ නුවණින් මෙනෙහි කරලා මේ වැරදි කරන ලෝකයේ විකෘතියක් කරා යන ලෝකයේ තුලින් මම ගැලවිලා ඉන්නකම් කියන තැන පටන් ගන්න. තේන්න. අපි ඒ අදහස සකස් කරගත්තොත් අවසානයේ විශාල පිරිසකට ඒ පිරිසarne ජීවිතෙන් ලබා ගන්න පුළුවන්. තේන්න. ඒ නිසා සමාජය තුල කොයිසම් විකෘතියන් සකස් වුණත්, කොයිසම් විවේචනයන් සකස් වුණත්, කොයිසම් දෘෂ්ටි මතවාද සකස් වුණත්, ධර්මයේ කොයිසම් විකෘති ආකාරයෙන් දේශනා කළත් මාත්‍යෝ ඒක අපි දකින්න ඕනේ අපිට කමඨාණක් වශයෙන්මයි. අපිට කමඨාණක් වශයෙන්මයි. මොකද ගංගාවක් ගලාගෙන යනවා නම් මහත්වේ ගලාගෙන යන ගංගාව තුල ගල්පර නැත්තම් බාධක නැත්තම් මහත්වෝ ඒ ගංගාව නිසල්මනේමයි ගලාගෙන යන්නේ. තේන්න. ඒ නිසල්මනේ ගලාගෙන යති මහත්වෝ හැම කෙනාම මේ ජලපාරට රැවටෙන්න පුළුවන්. තේන්න. අනේ මේ ගංගාව කොච්චර ලස්සනට ගලාගෙන යනවද, කොච්චර සෞම්‍යද, කොච්චර සුන්දරද කියලා මේක දැකලා මහත්වෝ මිනිස්සු රැවටෙන්න පුළුවන්. තේන්න. නමුත් මහත්වේ ගංගාව තුල ගල්පර තියෙනවා නම් බාධක තියෙනවා නම් මහත්වේ බාධක වල වදින මොහොතක් පාසා ගල්පර වල වදින මොහොතක් පාසා මහත්වේ ඇති වෙන කැළඹීම තුල තමයි මහත්වේ අපිට මේකේ යථා ස්වභාවය දකින්න තේරෙනවා. ඒ නිසා නිරතුරුවම මේ 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 මනුස්ස ස්වභාවය මේ මොහොතේ ලෝකයේ තුල ගිහි වෙලා තියෙන මේ ස්වභාවයේ මහත්වේ ඇත්ත වශයෙන්ම අපිට ශක්තිමත් කමටහන මේ කමටහන තුන අපිට මේ ගැඹුරු ලෝක ධර්මයන් මේ විකෘති ලෝක ධර්මයන් වල ස්වභාවය මතු කරලා දකින්න පුළුවන්. මොකද ගල්පර වැඩි බාධක වැඩි ධර්මයේ උදෙසා සද්ධර්මයේ උදෙසා බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ උදෙසා සම්මා දිට්ඨිය උදෙසා මේ බාධක වැඩි වෙන්න අපිට පේනවා නිරතුරුවම මහත්වෝ ගැටළු සාගත තත්වයන් විකෘති ධර්මයන් අස්වභාවික ධර්මයන් අපිට සමාජය තුළ ඇහෙනවා. තේන්න. සැබෑ ධර්මයන් විවේචනය කරන ඇහෙනවා. තේන්න. ඒතොර මේ මේ ස්වභාවය මහත්වෝ අපිට ආස්කාරයක්. තේන්න. ඒක අපිට ලොකු ආස්කා ලොකු අපිට මේ 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 උපකාරක ධර්මයක්. තේන්න. මේ උපකාරක ධර්මයේ දකින්න නැතුව මේකර නිසල ගංගාව වගේ ස්වභාවිකව ගලාගෙන යනවා නම් අනේ අපි මේ ජලයට රැවටෙනවා, ගංගාවට රැවටෙනවා. අපිට මේක මතු කරගන්න බැහැ. මේක මතු කරගන්න බැහැ. ඒ නිසා මේක පුතේ ධර්මයේ විකෘතියක් බව ඇත්ත එක පැත්තකින්. නමුත් මේ විකෘතිය සකස් වෙන්නේ ඔබේ ධර්මාභෝධය උදෙසාමයි. ඔබේ ධර්මාභෝධය උදෙසාමයි. තේන්න. මේ විකෘති නැතුව මේක නිසලව ගලා ගියා නම් බාධාකින් තොරව ගලා ගියා නම් ඔබට මේ ලෝක ස්වභාවයන් ඇස් වලින් දැකලා කන් වලින් අහන්න බෑ. එන ඔබ සංසාර බයක් සකස් කරගන්නේ නැහැ. සංසාර ගැඹුරක් සකස් කරගන්නේ නැහැ. තේන්න. මේ මොහොතේ මේසා ධර්මයේ විකෘතිභාවයට පත් වෙනවා නම් මේසා විවේචනයන් එනවා නම් තව අවුරුදු 50 ගිය තැන කොයිසා ධර්ම ලෝක ස්වභාවයන් ධර්මයේ උදෙසා සකස් වෙයිද කියන කාරණේ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැහැ. තේන්න. එනිසා මේ විකෘතීන්ගෙන් පිරිච්ච ලෝකෙ මේ අභියෝගයන් කරා යන මේ ගමන තුල මහත්වෝ අපි දකින්න ඕනේ නිරේතුරම කම්බුලට අත තියාගෙන අනේ අපෝයි කියනවා කියන කාරණේ නෙමෙයි. තේන්න. මේවා තුලින් මේ දා මේ තියෙනා වූ ලෝක ස්වභාවයන්ගේ කුරිරු භාවය අපි දකින්නවා.
අකුසල් වැඩි වෙන්න දුස්සීලභාවයේ වැඩි වෙන්න ලෝභ දෝෂයන් වැඩි වෙන්න මේ ධර්මයට එරෙහිව මතුවෙන්නා වූ ධර්මා බෝධයට එරෙහිව මතුවෙන්නා වූ අභියෝගයන් අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වෙනවා. අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වුණොත් මහත්යෝ මේ කැළඹීම අපේ යහපත උදෙසාම සකස් වෙනා උපකාරක ධර්මයක්මයි. දැන් මගේ භික්ෂු ජීවිතේ මම ධර්මයක් මතු කර ගත්තනම් මම මතු කර ගත්තේ මහත්යෝ මේ සියලු කැළඹීම් කමටහනක් කරගෙනමයි. මේවා නැති වෙලා අපේ ජීවිත සැහැල්ලුවෙන් සුවසේ ගලාගෙන ගියා නම් මහත්යෝ කවදාකවත් අපිට මේ ධර්මය මතු කරගන්න බැහැ. තේනවා? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. හැම වෙලාවෙම නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මහත්යෝ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. තේනවා? අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. ඒ නිසා අපේ ජීවිතයේ ඉදිරියට මොන බාධකාවක් ධර්මයට මොනතරම් උකටලීභාවයන් සකස් වුණත් කොයිසා විකෘති ධර්මයන් සමාධිගත වුණත් අපි සෑම මොහොතකම අපි දකිර ගන්න ඕනේ මේවා අපේ අකුසල් සංස්කාර වෙන හේතුවක් නෙමෙයි. අකුසල් සංස්කාර දැන් මම මේ ධර්ම සාකච්ඡාවේ මාත්‍යද මුලින් මතක් කළා මම පැවිදි වෙච්ච අලුත අපි කුටි වලට ගියාම ඒ කුටියක සබන් කෑල්ලක් තිබ්බේ නැහැ, ඒ කුටියේ කුණු වතුර බෝතලයක් තිබ්බේ නැහැ කියලා. ඒක මහත්වෝ ඒ ගම්මානේ ගම් වැසි පින්වතුන්ලාගේ වරදක් නෙමෙයි. ඒක මගේ අකුසල් සංස්කාරය. තේන්න මට සබන් කෑල්ලක් නැතුව ගියේ මොන හොඳන්න මහත්වෝ මගේ අකුසල් සංස්කාරයක් කියලා. ඒ නැතුව කාගයක් වෙනත්ක් නෙමෙයි. ඒතුනේ අකුසල් සංස්කාරය තුලින් මං දක්ෂ වුණා මහත්වෝ කුසලය මතු කරගන්නවායි කියන කාරණේ මතු කරගන්න නෙමෙයි මං එතන දක්ෂ වුණේ. නමුත් මං ගිහි ජීවිතේදී නම් අකුසලය තුලින් කුසලය මතු කරගත්තා. ගිහි ජීවිතේදී මං අකුසලය තුලින් කුසලය මතු කරගත්තා. මොකද අකුසලය තුලින් කුසලය මතු කරගත්තේ කොහොමද? අකුසලයේ තේරි කෙරේ ඇදීම් ගැටීම් සකස් කරගන්නේ නැතුව. නමුත් පැවිදි ජීවිතේදී මට අවශ්‍ය වුණේ නැහැ අකුසලය තුලින් කුසලය මතු කරගන්න. එහෙනම් මට අවශ්‍ය වුණේ අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන තැනට අදහරින්. ඒ පැවිදි ජීවිතේ මම එතෙන්ට ආවා. ගිහි ජීවිතේ මං කළේ අකුසලයේ තුලින් කුසලය මතු කරගත්තා. තේන්න? අකුසලයේ තුලින් කුසලය මතු කරගත්තට පස්සේ ඒ කුසලය තුන මං පැවිදි භාවයට ආවා. තේන්න? නමුත් පැවිදි භාවයට ආවට පස්සේ මම පැවිදි භාවය තුල අකුසලයේ මතු වෙනකොට මං පැවිදි භාවයේ අකුසලයේ තුලින් කුසලය මතු කරගන්න ගියේ නැහැ. තේන්න? පැවිදි භාවයේ තුලින් කුසලය මතු කරගන්න ගියා නම් මට මොකද වෙන්නේ? මට බුද්ධ වන්දනාවන්ට එහෙම නැත්නම් වැඩිහිටි උපස්ථානයන්ට ආරණ්‍යවත් වලට මේ පාට කොටු වෙලා මට කුසලයේ මතු කරගන්න වෙන්නේ. එතකොට පැවිදි ජීවිතේ මම අකුසලයේ මතු වෙනකොට මාත්‍යෝ කුසලයේ මතු කරගන්න නෙමෙයි ගියේ අකුසලයේ තුලින්. අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන කාරණේ දාන්න. තේරෙනවා? යම් හේකින් මාත්‍යෝ මම අකුසලය යටපත් කරන්න ගියා නම් තේරෙනවා? අකුසලයේ යටපත් කළා නම් පැවිදි ජීවිතේ මම කුසලයේ උරතලෙ බවට පත් වෙන්නේ. තේරෙන? ඒක තමයි මං එහෙනම් අකුසලයේ යටපත් කරන්න ගියා නම් යටපත් කරන්න කුසලයේ මතු කරගන්න මං ගියා නම් අනිවාර්යයෙන්ම මං කුසලයේ සුරතලෙ බවට පත් වෙනවා. තේරෙන? සුරත බේහිරකාරී බවට පත් වෙනවා. තේරෙන? ඒ නිසා මං එතනදී පැවිදි ජීවිතේදී මම අකුසලයේ කුසලයක් බවට පත් කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අකුසලයේ තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා තමයි දකින්නට. තේරෙන? මෙන්න මෙතන වර්තමාන සමාජයේ ගොඩක් වටින තැන. තේන විශේෂම පැවිදි පක්ෂය. ඒතර පැවිදි පක්ෂය හරත් තුල අකුසලය මතුවලා ඇති. තේන අපි කුසලය තුලින් අකුසලය යටපත් කරන්න ඕනේ බව ඇත්ත. හරිද? නමුත් ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් තියෙනවා නම් අකුසලය තුලින් කුසලය නෙමේ අකුසලයයි කුසලයයි දෙකම යටපත් කරන්න අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල නම් තේනවාද? අපි අනිවාර්යයෙන්ම අකුසලය කුසලය තුලින් යටපත් කරන්න වෙනවා. තේන? නමුත් අකුසලයේ කුසලයේ තුලින් යටපත් කරලා කවදාක්වත් ඔබ කුසලයේ හිරකාරී බවට නම්පත් වෙන්නේ නැහැ. තේනවාද? ඔබ කුසලයේ හිරකාරී බවට පත් වුණොත් ඔබ අකුසලයේ යටපත් කිරීමේ අර්ථයෙන් ප්‍රයෝජනයක් ඔබ කෙනෙක් බවට පත් වෙනවා. තේනවා? මගේ ගිහි ජීවිතයක් තිබ්බා. මගේ ගිහි ජීවිතය තුල නිරේතුරුව මහත්යෝ මම ටිකක් අකීකරු දරුවෙක්. තේනවා? නමුත් මම මේ අකීකරු භාවය තුලින් කීකරු භාවය මතු කරගත්තා. තේනවා? අකීකරු භාවය තුලින් මම කීකරු භාවය මතු කරගත්තා. නමුත් මං කවදාක්වත් මහත්වේ කීකරු භාවයේ ගොදුරක් බවට පත් වුණේ නැහැ. තේරෙනවද? ගොදුරක් බවට පත් වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ නැහැ මගේ තාත්තගෙන් මගෙන් අම්මගෙන් අහන්න පුතේ ඔබ හොඳ දරුවෙක් ඔබ මගේ හොඳම පුතා ලස්සනම පුතා කීකරුම පුතා කියන මට කවදාකවත් අපේ අම්මා තාත්තා කියන නැහැ. තේරෙනවද? ඇයි එහෙම නොකිව්වේ? මම කවදාක්වත් මහත්වේ අකීකරු භාවයේ තුලින් කීකරු භාවයට පත් වුණා. නමුත් මගේ කීකරු භාවයත් අකීකරු භාවයත් දෙකම අනිත්‍යයි කියන කාරණේ දැක්කා. තේරෙනවද?
මං එදා අකීකරු භාවය තුලින් කීකරු භාවය මතු කරගෙන මං කීකරු භාවයේ අනිත්‍ය භාවය දැක්කේ නැත්නම් මම කීකරු භාවයේ හිරු කිරකාරයක් බවට පත් වෙනවා. තේරෙනවද? කීකරු භාවයේ හිරකාරයක් බවට පත් වුණා නම් සමාජය කියයි මේ හාමුදුරුව හරි හොඳ හාමුදුරුව කෙනෙක් ලස්සනට බණ කියනවා. හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. මේ පුතා හරිම කීකරුයි. මේක මහත්යෝ කීකරු භාවයේ නැත්නම් කුසලයේ ගුදුරක් බවට පත් වෙන තැනක්. තේරෙනවද? එනිසා නිරතුරුවම අකුසලය තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ පැවිදි ජීවිතේදී. ඒ වගේම ගිහි පින්වතුන්ලා හුඟක් වෙලාවට අකීකරු භාවය තුළින් කීකරු භාවය මතු කරගෙන කීකරු භාවයේ අකීකරු භාවයේ දෙකම අනිත්‍ය භාවයේ නොදැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ කීකරු භාවයේ ගොදුරක් බවට පත් වෙලා නැවත අනාගතයේ අකීකරු භාවයට අදාළ